ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරු වනිද්‍රිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ශ්‍රී ලංකාව මරණ මංචකේ උද්දමනයේ 122යි අපට උඩින් ඉන්නේ සිම්බාබ්වේ විතරයි ඇමරිකානු ආර්ථික විශේෂඥ ස්ටීව් හැන් කේකියයි සීල් වැසියෙකුට මොලේ හයිය වෙනුවට කකුලේ හයිය පෙන්නු හමුදා ලුතිනල් කර්නල් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයකුත් අරඹයි ඉන්දන නිසා අදත් ප්‍රදේශ කිහිපයක් උණුසුම් බස් දහවණය 90කින් කොට උඩ මගින් මහමග ඉන්දන බෙදා හැරීමේ ප්‍රමුඛතාව අධිකරණය විමසයි සජිත් සහ මෛත්‍රී අතර හදිසි හමුවක් ගිනි අවි සහිත අතුරු හමුදාවකටද ආණ්ඩුවේ සූදානම අනුර අසයි හෙට සහ අනිද්දා බෝම්බ කතාව ආණ්ඩුවේ සැලසුමක්ද ඉන්දන හිඟය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්ද සිපෙට්කෝ ඇවරයිද IOC ඇතුළු පෞද්ගලික සමාගම්වලට ඉන්දන අයිතිය යන හැටි අද ටෙලිවැකියෙන් දරන්න බැරි ජීවන වියදමට එරෙහිව අදත් රට පුරා ජනතාව විරෝධතාවේ පාපැදියෙන් රනිල් බලන්න ගිය හිරුනිකා ජැක්සන්ට පය හතක සැත්කමක් නැවත දැඩි සත්කාරයකට දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය අපේ රටේ ත්‍රිවිධ හමුදාව ගැන ජනතාව තුල ඇත්තේ ආදරයක් ගෞරවයක් ඒ නිලැඳුමට බොහෝ මිනිසුන් ගරු කරනවා ඒ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමේ ගෞරවය අපේ ජනතාවගේ සිත් තුළ තියෙන හිඳයි තෙල් පෝලිම් වල ඉන්න ජනතාව ඉන්නේ බරපතල මානසික පීඩනයකින් වගේම වේදනාවකින් ඒ වගේමයි මේ ජනතාව පාලනය කරන්න යන ත්‍රිවිධ හමුදාවත් ඉන්නේ ඒ මානසික පීඩාවෙන්ම බව අප දන්නවා සමහරු නම් මොන යුනිෆෝම් ඇඳද්ද දේශපාලන ගැත්තන්ම තමයි ආයුධ අතේ නැති සාමාන්‍ය මිනිසුන්ට මෙහෙම පහර දෙන්න යුද හමුදාවට නීතිමය බලයක් තියෙනවද මෙම පහර දීම සමස්ත යුනිෆෝම් එකටම කරන නිගරුවක් නොවේද ත්‍රිවිධ හමුදාවට අපේ හිතේ තියෙන්නේ බොහොම ගෞරවයක් නමුත් ඇතමුන්ගේ මේ සමහර නොමනා ක්‍රියාකලාප හේතුවෙන් ඒ ආදරය ගෞරවය පොදුවේ නැති වෙන්න උනත් පුළුවන් අපි මිනිස්සු විදිහට හැමෝම එක දෙයක් හිතන්න ඕනේ අපි හැමෝම ඉන්නේ පීඩණයෙන් වේදනාවෙන් මේ පීඩණයට වේදනාවට වග කියන්න ඕනේ මිනිස්සු සුර සැප විඳිනවා නමුත් බැටකන්නේ අහිංසක ජනතාව පහත් තැනින් ජලය ගලනවා වගේ අන්තිමට මේ පීඩණය පිටවෙන්නේ අහිංසක සිවිල් වැසියන්ගෙන් මොන මොන තානාන්තර දැරුවත් මොන යුනිෆෝම් ඇඳවත් ඒ හැමදේම ඇතුලේ හැංගිලා තියෙන මනුස්සකම අපේකම අමතක කරන්න එපා මේ විදියට සාමාන්‍ය නිරායුධ මනුස්සයෙකුට Tamange අතේ පයේ හයිය පෙන්වීම නම් අප කිසි විටකත් අනුමත කරන්නේ නැහැ මේ පීඩණයත් එක්ක අපි හැමෝම අතර පුංචි පුංචි හිත් අවනාපකම් මහ ලොකු විනාශයක් දක්වා ගෙනියන්න ඇතමුන් මාන බලනවා එවැනි පසුබිමක Tamange අතේ පයේ හයිය පෙන්වීම කිසිම කෙනෙකු අනුමත කරන්නේ නැහැ මේ සිදුවීම අපට වාර්තා වුණේ කුරුණෑගල යක්කහපිටිය ප්‍රදේශයෙන් මෙම යුද හමුදා නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඉන්දර නිසා අදත් ප්‍රදේශ කිහිපයක්ම උණුසුම් වුණා. බණ්ඩාරගම පානදුර මාර්ගයේ IOC පිරවුම් හරට දින 3කට පසු ඉන්ධන ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කරන බව පවසමින් ජනතාවට පොලිමේ ඉන්න සිටුවීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. හැටන් නගරයේ IOC පිරවුම් හලට ඉන්ධන ලැබීමත් සමග වෙළඳසැල් ආපනශාලා සංචාරක හෝටල් හා නිවාස සඳහා භාවිත කරන විදුලි ජනක යන්ත්‍රවලට ඉන්ධන ලබා ගන්න ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා. බූලි වලට ඉන්ධන දෙන්නේ නැති නිසා ජනතාව පැමිණ සිටියේ විදුලි ජනක යන්ත්‍ර නැගෙනයි.
ඉන්ධන බෙදා හැරීම අවසන් වීමත් සමග හැටන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. මෙතර ඉන්ධන මිලදී ගැනීම බෙදා හැරීම සහ ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ශේෂ්ත්‍ර කවරේද යන්න පැහැදිලි කරන වාර්තාවක් ලබන 12වනදාට පෙර අධිකරණයේ ගොනුකන් ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිපතිවරයාට නියම කළා. යන්න එන්න බස් නැහැ. මේ වෙනකොට බස් රථ දහවණය 90කින් පහත වැටිලා. අද දිනේදී බස් රථ 1500ක් 2000 අතර ප්‍රමාණයක් දහවණයට යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ. डिपो मगिन पौद्योलिक बस रथ संधा इंधन लबागता एम बस रथ निसी आयुर्वीन धावरे नोवन पव लंका गमनागमन मंडले सभापति किंसली रणवक प्रकाश कला श्रीलंका गमनागमन मंडली बस रथ इंधन लबादी बस रथ मार्गे दावन बस इंधन बस रथ दावन आयता अभी अवस्था निरीक्षण बस रथ इंधन पीटर विकुण अवस्था निरीक्षण जून मस नव විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර එදින විදුලිය බිඳ වැටීමට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් ලංකා සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනය හෙට කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. රටේ සිවිල් ජනතාවට තිරිසනුන්සේ පහර දීමට පොලිසියට හෝ හමුදාවට අයිතියක් නැති බව ජනතා නීතිඥයෝ සංවිධානයේ නීතිඥ අචලාසෙන විරත්න පවසනවා. කුරුණෑගල පහර දීමට සම්බන්ධ හමුදා නිලධාරියාට සහ එය බලා සිටි පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ. මේ අපරාධකාරයන් ආරක්ෂා කරන්නේ කාගේ උවමනාවටද? අපි දැනගන්නත් කැමතියි මේ වෙනකොට මේ හමුදා නිලධාරියට විරුද්ධව ගත්ත විනය ක්‍රියාමාර්ග මොකක්ද කියන එක. ඒකට මේ බලාගෙන හිටපු පොලිස් නිලධාරින්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොකක්ද කියලා. මේ රජයට කියනවා මේ මිලිටරිකරණය දාලා මේ ඕන තැනටයි එපා තැනටයි හමුදාව ගෙනල්ලා මිනිසුන්ව මර්ධනය කරන්නට මේ වගේ අතපය අර නිකං කාලා ඉන්න වගේ කටයුතු කරන මේ අර අපි කියනවානේ පුස්සූරෝ කියලා. විනයක් තියෙන නිලධාරියෙක් ඔය වගේ හැසිරෙන්නේ නැහැ. අනිත් එක තමන්ගේ යටතේ ඉන්න සාමාන්‍ය සොල්දාදුවත් අපි දැක්කයි जनता රටතුල උද්ගත වෙති අර්බුදකාරී තත්වයට විරෝධය පළ කරමින් අද පසුරුවේ අගමැති කාර්යාලයේ අසලදී විරෝධතාවයක් පැවැත්ුණා. මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ප්‍රදේශවාසීන් එක්වයි. පසුව මෙම ස්ථානයට පාපේදීකින් පැමිණි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර උද්ඝෝෂණය නිරත වූ අතර අගමැති කාර්යාලයේ ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා. වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් රටපුරා විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඉහළ යන භාණ්ඩ මිල, ගෑස් හිඟය, ඉන්ධන අර්බුදය ඇතුළු ගැටලු රැසක් මුල් කරගනිමිනුයි මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ. මේ ඊයේත් අදත් ප්‍රදේශ රැසක සංවිධානය කර තිබූ විරෝධතා.
මේ ගෝවියගේ බොර ටික කහලා මේ රට ජාතිය විනාශ කරමු පල 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 ඒත්වා මුළු රටක්ම මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය නිදහසින් පසු ගෙවුණු වසර 74ක කාලය තුළ මේ රට විවිධ කපටින් හොරුන් අතට බාර දුන්නේ අපමයි. නිදහසින් පසු ඉතිහාසයේ දූෂිතම කපටි කෛරාටික පෞකාර අද්දමිටු හොර දේශපාලන බඩගෝස්තරවාදීන් ටික දැන් ක්‍රියාත්මක බව කිව යුතුයි. මෙහිලා නිල් කොළ රතු සියලු පක්ෂවලට මේ රට මේ අගාධයට ඇද දැමීමේ පාපය අඩු වැඩි වශයෙන් බැරවන බව අමතක කරන්න එපා. අඩු වැඩි වශයෙන් හොඳේ විශේෂයෙන් මහ බැංකු හොරා ලෙස විරුදාවලිලත් රනිල් සේම මෙරට දේශපාලන ඉතිහාසයේ දූෂිතම පවුල ලෙස ජාතික සේම ජාත්‍යන්තර මාධ්‍ය පවා නම් කරන රාජපක්ෂ පවුල දැන් රටේම ජනතාවගේ බොටුව හිර කරලා අවසන්. අප මීට පෙරද ලියුසේ අද රටම මුහුණ දෙන ඉන්ධන අර්බුදයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි බැලූ බැල්මටම පේන්න තියෙන්නේ. එසේම දූෂිත ගනුදෙනු සඳහා කෘත්‍රිමව ඇති කරන ලද්දක් බවද ඉතාම පැහැදිලිව දක්නට පුළුවන්. හිතූ හිතූ ආකාරයට මිල ඉහළ දමමින් ඉන්ධන ගෙන ඒමේ බලය තම තමන්ගේ පවුල්වලට අයත් තෙල් සමාගම්වලට ලබා ගැනීමේ සටනක්ද මේ ක්‍රියාත්මක වන්නේ. විදේශ රටවල්වල ඇති මෙරට දේශපාලන හොරුන්ට අයත් සමාගම් හරහා ඉන්ධන ගෙන්වීමේ බලය තමන් සතු කර ගැනීමේ දේශපාලන බල අර්ගලයක්ද මේ ක්‍රියාත්මක වන්නේ. අවසානයේ බල ශක්තිය හිමි කර ගැනීම හරහා රටේ අනාගත දේශපාලනය තීරණය කිරීමේ තීරණාත්මක අයිතිය තමන් සතු කර ගැනීමේ දේශපාලන ගේමක්ද මේ. දැන් බලමු සිල්ලර කඩයක් පවත්වගෙන යන වෙළෙන්දෙක්ව උදාහරණයට අරගෙන ඔහු පොල්තෙල් අලෙවි කරනවා කියලා හිතමු. ඔහුගේ පොල්තෙල් බැරලේ අන්තිම පොල්තෙල් බිඳුවට මෙනකන් කවදාවත් එවැනි වෙළෙන්දෙක් ඉන්නේ නැහැ. පොල්තෙල් අවසන් වෙන්නට පෙර නැවත පොල්තෙල් ගෙන්න ගන්න ඒ සිල්ලර වෙළෙන්දා දන්නවා. දැන් මේ රට පාලනය කරන්නේ එවැනි සිල්ලර වෙළෙන්දෙකුටවත් ඇති දැනුම නැති කණ්ඩායමක්ද? අපොයි නෑ. ඒ තරම්ම අනුවන නැහැ. ඉන්ධන නැතිව රට දුවන්න බෑ කියලා මේ පුංචි බබාලා ටික හොඳටම දන්නවා. රජයක් ලෙස සිපෙට්කෝ එකට, ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තිබිය යුතුමයි කියලත් හොඳටම දන්නවා. නැත්නම් ඉන්දියානු ඔයිල් සමාගමේ පදයට නටන්න වෙන බවත් හොඳටම දන්නවා. දැන් එහෙම දැන දැනත් අන්තිම අඩියට මෙනකන් තෙල් ගෙන්න ගන්න බැරුණේ ඇත්තටම බැරිකම නිසාද, එහෙමත් නැත්නම් අතිශය දූෂිත කුමන්ත්‍රණයක් නිසාද කියලා සිහි බුද්ධියෙන් විමසලා බලන්නම ඕනේ. අපේ රටට තෙල් ගෙන්වන සමාගම් 7ක් 8ක් තියෙනවා. ඒ සමාගම් වලට පසුගිය මාර්තු වෙනකන් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 800ක් ඩොලර් මිලියන 800ක් විතර ගෙවන්න තියෙනවා. මේ ඩොලර් මිලියන 800 ටික ටික හරි ගෙවන්න
කිසිදු උත්සාහයක් අරගෙන නැහැ. මේ සමාගම් එක්ක මේ ගනුදෙනුව බේර ගන්නවා වෙනුවට තවත් අලුත් සමාගම් 14ක් එක්ක තෙල් ගේන්න කතා කරූපේක තමයි පහුගිය කාලේ කළේ. එහෙම කතා කරලා එක බොරතෙල් නැවක් පසුගිය දවස්වල ගෙන්න ගත්ත මතකද? ඔය බොරතෙල් නැව ගෙනාව සමාගම තමයි රෝහිත රාජපක්ෂට අර රොකට් යවපු කාලේ රොකට් යවන්න උදව් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිලට වඩා ඩොලර් 6ක් ඩොලර් 6ක් එක බොරතෙල් බැරලයකට ගෙවලා තියෙනවා වැඩිපුර. කොහොමද ගේම? අන්තිමට ඒ වැඩි වෙන මුදල අවසානයේ ගෙවන්න වෙන්නේ අපිට නේද? දිගින් දිගටම බරපතල ලෙස ඉන්ධන හිඟේ ඇති වෙන්න ඉඩ හැරිය බව බැලූ බැල්මට පේනවා. අද ජනතාව කියන්නේ කීයකට හරි කමක් නැහැ, ඉතියෝපියාවෙන් හරි සෝමාලියාවෙන් හරි කමක් නැහැ අපට තෙල් ගෙනල්ලා දියව් කියලානේ නේද? අන්න එතනට එනකන් ඉතා සැලසුම් සහගතව මේ ඉන්ධන අර්බුදය අරන් ආවා කියලයි බැලූ බැල්මට පේන්නේ. දැන් බලන්නකෝ අන්තිම අඩියටම ඉවර වෙනකන් ඉඳලා කංචන කටාර් ගියා. මේ අහන්නකෝ කංචන කටාර් ගිහින් ඇවිත් කියන කතාව. කටාර් රාජ්‍ය කියලා කියන්නේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස්. එහෙම නැත්නම් ඉන්ධන විශාල වශයෙන් අපනයනය කරන රටක් නෙවෙයි. ඔවුන් අපි පැහැදිලිවම කිව්වා පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන කියන දෙක ඔවුන් අපනයනය කරන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ රටේ අවශ්‍යතාවය තමයි සම්පූර්ණ කරගන්නේ. නමුත් ඩීසල්, බොරතෙල්, දැවිතෙල්, ගෑස් කියන ಜಾති ඔවුන් අපනයන වෙළඳපොළත් එක්ක කටයුතු කරනවා. ඒ කියන්නේ කටාර් යන ප්‍රථම දන්නේ නැද්ද? එයාලා මේ ඉන්ධන බිස්නස් එක කරන්නේ නැහැ කියලා නේද? සාමාන්‍ය මිනිහෙක් මල් ශාලාවකට ගිහිල්ලා ඒ මිනි පෙට්ටි අලෙවි කරන තැනකට ගිහිල්ලා එතනින් බොම්බයිලුණු ඉල්ලන්නේ නැහනේ. මේ බබාලා ඒක දන්නේවත් නැතුවද කටාර් ගියේ? දැන් ඇමති සුසිල් ප්‍රේමජයන්ත් විදේශගත වුණා කිව්වනේ. හුඟක් වෙලාට ඔය ඇමති ඇමතිවරුන් තමයි කිව්වේ රුසියාවට ගියා කියලා තිල් ඉල්ලන් එන්න. නමුත් අද සුසිල් ප්‍රේමජයන්ත් කියනවා ගියේ රුසියාවට නෙමෙයි ප්‍රංශයටලු. හැබැයි රුසියාවට යන්න ඉන්නවලු. ඒත් තෙල් ඉල්ලන්න නෙවෙයිලු, හොඳ හිත හදාගන්නලු. ඒක හොඳයි. යන්න ප්‍රථම කීපයක තමයි වැදගත්. පසුගිය 28 29 30 කියන දවස් තුනේදී ෆ්‍රාන්සියේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී සමුළුවක් තිබ්බා අමාත්‍යවරුන් සඳහා. මේ සමුළුවට තමයි මම ගියේ. කිසිම යුරෝපා රටක නගරයක ඉඳලා රුසියාවේ මොස්කව් නුවරට ගුවන් ගමන් නැහැ. ඒ මට ලැබිලා තියෙන ආරාධනාවත් එක්ක මම ඊළඟ ඉදිරි කාලය තුලදී ගැනීමට සූදානම්. රුසියන් රජයෙන් එවලා තිබුණු ලිපියේ තිබුණු කරුණු කරන්න පුළුවන් දේවල් මම දන්නේ නැහැ. රජයේ ගැන ක්‍රියා මගනුනේ ඇයි කියන එක ගැන මම කනගාටු වෙනවා. මම ඇත්තටම යන්නේ මේ තෙල් ගේන්න එහෙම කාරණයක් නෙවෙයි. මේ හොඳ හිත තවදුරටත් පවත්වාගෙන යන්න. මේ වෙලාවේ රටේ සල්ලි නැති නිසා විදේශගත වෙන එක නම් ඇත්තටම අවම කළා නම් තමයි හොඳ. කොහොම වුණත් එහෙ ගිහින් හිත හොඳ අරගෙන එනවා වගේම පුටින් අපට අඩුම ගානට මිසයිල සහ ක්‍රූස් මිසයිල දෙන්න පුළුවන් කියලා කිව්වා කියලා ගිවිසුමක් එහෙමනම් ගහගෙන ඉන්න එපා කියලා ඇමති සුසිල් ප්‍රේමජයන්ට මතක් කරනවා. හොඳට මතක තියාගන්න මේක සැලසුමක්. අපේ රටේ ඉන්ධන බලය ඉන්දියානු IOCට සේම තවත් පෞද්ගලික ආයතනයකට එකකට හෝ දෙකකට දීලා ඒ වයින් ඩොලර් කෝටි ගණනක සූරා කෑමකටයි මේ සූදානම. ඒ බව හොඳටම සනාථ වෙන්නේ කංචනගේ කැබිනට් පේපර් වලින්. අපේ සිපෙට්කෝ එක සතුව ඉන්ධන පිරුම්හල් 1200ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඉන් 300ක් ඍජුවම අයිති සිපෙට්කෝ එකට, ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවට. ඉතිරි ටික විවිධ පෞද්ගලික ව්‍යාපාරිකින්ට අයිති. කංචනගේ අනුමැතිය ලැබුණු කැබිනට් පේපර් එකට අනුව දැන් මේ ඉන්ධන පිරුම්හල් ටික පෞද්ගලික අංශයකට දෙන්න පුළුවන්. පෞද්ගලිකව පිරුම්හල් අයිති අයටත් Taman කැමති සමාගමක් එක්ක තෙල් බෙදන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි දැන් ඛනිජ තෙල් සංස්ථාව සතු පිරුම්හල් ටිකට වැඩේ දෙන්නනේ හදන්නේ නේද? ඒ හරහා තෙල් ගේන්නනේ හදන්නේ. තෙල් ගේන එක නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අද IOC හිතූ ආකාරයට මිල ඉහළ දානවා. මේ ආකාරයටම අලුතින් එන සමාගම හෝ සමාගම් වල මිල පාලනය කරන්නේ කොහොමද කියන එකයි අපට අහන්න තියෙන ප්‍රශ්නය. විශේෂයෙන් කටාර් එක මීට පෙර ගනුදෙනුවක් තිබූ බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂක තරුණ මන්ත්‍රීන් කණ්ඩායමක් කටාර් ගිහින් තියෙනවා. කටාර් වල තියෙනවා මේ අකුරු 4ක සමාගමක්.
ALBG. මේ සමාගම තෙල් අපනයනය කරන සමාගමක්. ඒකේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස නාමල් රාජපක්ෂ කියලා කෙනෙක්ගේ නමක් සඳහන් වෙන බව සමාජ මාධ්‍යත් විවිධ මාධ්‍ය ඔස්සේත් වාර්තා වුණා. පුවත්පත් වලත් ඒ ගැන පැහැදිලි ලෙස වාර්තා කර තිබෙනවා. නාමල් රාජපක්ෂ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ එම සමාගම සමග තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. ඉන්ධන ගැන තිබුණු සාකච්ඡාවකට කංචනත් එක්ක මන්ත්‍රී නාමල් රාජපක්ෂ දවසක ඉඳගත් ඔබට මතක ඇති. කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කංචනත් එක්ක නාමල්ට ඉඳගන්න. කංචන කටාර් ගිහින් තෙල් වෙනුවට ගෑස් තමයි අපි විකුණන්නේ කියන කතාව තමයි දැන් මේ අහගෙන ඇවිල්ලා තියෙන්නේ නේද? අඩියටම හිඳනකල් බලා සිටි සිපෙට්කෝ පිරුම්හල් පෞද්ගලික අංශයට දීමට ගත් තීරණය දිහා බැලුවහමත් අපට අහන්න හිතෙනවා ඒ නාමල් හැර තවත් නාමල්ලා සිටීද යනුවෙන්. මේ සමාගමත් මගේත් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා නාම රාජපක්ෂ කියලා. ඒ පිළිබඳව අපි හොයලා බැලුවා. ඒ නාම රාජපක්ෂ මේ අවුරුදු 70 ගණනක් වගේ නාම රාජපක්ෂ කෙනෙක් 36 කෙනෙක් නෙවෙයි. ඒ වගේ වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඒ නිසා ඒ නාම රාජපක්ෂයි මායි ඉන්දියාවට ඉන්ධන අයිතිය එසේම අපේ රටේ ප්‍රබල පවුලක පුතෙකුටත් හෙට දවසේ මේ රටේ ඉන්ධන බලය ඉන්ධන බෙදා හැරීම ඉන්ධන ගෙන්වීමේ අයිතිය ගියොත් පුදුම වෙන්න දෙයක් නැති බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. බජාජ් ජෙනුයින් පාර්ට්ස් දැන් ගෙදරටම ඩිලිවරි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. ශ්‍රී ලාංකීය ආර්ථිකය අද වන විට මරණ මංචකයට ඇද වැටි ඇතැයි ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ ට්‍රීට පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකාවේ උද්ධමනය 117% 122% අතර අගයකට ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. අද දින ට්විටර් පණිවිඩයක් තබා ඇති ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ ශ්‍රී ලංකාව ඉතා අවාසනාවන්ත අඩියකට බැටි ඇතැයි ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවට මෙතෙක් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඍජු වැඩපිළිවෙලකට අනුමැතිය ලබා දී නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. IMF ආයතනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ව්‍යාපෘති 16ක් හඳුන්වා දී තිබුණද ඉන් එකක්වත් ක්‍රියාත්මක වී නැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. IMF ආයතනයේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙනු ඇතැයි ඔහු අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට ලෝක උද්ධමන සටහනේ සිම්බාබ්වේට පමණක් දෙවැනි තැනට පත්ව අවසන්. ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය සහ නාවික ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි ප්‍රකාශ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අද පැවති හමුවකට එක්වමින් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි අද පසුවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙහිදී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය සහ නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බවයි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බවයි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ. නාවික සහ නීති විරෝධී සංක්‍රමණිකින් සම්බන්ධයෙන් නැති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව හෝලි මහතා සඳහන් කළා. දෙරට අතර 75 වසරක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාවය පැසසුමට ලක් කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද සිදු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී එහිදී රටේ දේශපාලන ස්ථාවරත්වයේ ඇතුළු කරුණු රසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මීට පෙර නොතිබූ විදිහේ ආණ්ඩුක්‍රමයක් ආණ්ඩුවක් හැදීම තමයි අවශ්‍ය වෙන්නේ. අපිට මොන ආණ්ඩු තිබුණත් මොන කතන්දර කයිවාරු ගැව්වත් මේ රටේ තාම බරපතල විදිහට බලපාන මේ දූෂණය කියන එක උන්වහන්සේලා හැම කෙනෙක්ම කතා කරන දේ. හැබැයි මේ රටේ මේ දූෂණය පිළිබඳව කතා කරන විට දැන් උන්වහන්සේලා අපි ඕන තරම් දකිනවා ඉන්දියාවේ මාස 3-4කට සැරයක් ඇමතිවරේ කිරේ යනවා. හැබැයි මේ අපේ රටේ නම් මම දන්න විදිහට එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් දූෂණයට වංචාවට හිරේ ගියා කියලා මට මතකයක් නැහැ. රාජ්‍ය ආයතන මේ රටේ 30කට වැඩිය ඉතාම බරපතල දූෂිත තත්ත්වයේ තියෙන්නේ.
අද ඉහළ සිට පහළටම දූෂිතයි. අද රටේ පෙට්‍රල් ෂෙඩ් වල නැති වුණාට අද තමුන්නාසලා අපිට ඕන තරම් වැඩි මිලට තියල් 1000ට 1500ට 2000ට ගන්න පෙට්‍රල් ඩීසල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ රජයේට අඩු වශයෙන් බැරි වුණා මේ ගේන ආහාර සහ අනිකුත් භාණ්ඩ ජනතාවට බෙදා හැරීමේ නිසි විධිමත් ක්‍රමයක් හදන්න එවැනි දෙයක් ගැනවත් මේ ආණ්ඩුවට ඔළුවක් නැහැ. ඉතින් මේ තත්වයන් සැලකිල්ලට ගත්තහම අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ හදන ප්‍රතිසංස්කරණ තුළ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වැඩසටහනකට තමයි අපි යා යුතු වෙන්නේ. අපි තීන්දුවකට ආවා විපක්ෂ නායක කාර්යාලයේ වෙනමම ප්‍රතිසංස්කරණ උදෙසා වූ ලේකම් කාර්යාලයක් ස්ථාපනය කරා. අවසානයේ අපේ අරමුණ තමයි බොහොමයකට විවිධාකාර වූ අදහස් තිබෙනවා. විවිධාංගීකරණයට ලක් වූ අදහස්. එනමුත් ඒ විවිධ අදහස් තුළ එකට කටයුතු කරන්නට පුළුවන් පොදු ජාතික න්‍යාය පත්‍රයක්. පොදු ජාතික ගමන් මගකට ප්‍රවේශ වීමක් හැටියටයි අපි අද මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ නිසා කවුරුත් එක් එක් ආකාරයට මේ කරන්නා වූ ක්‍රියාවලිය අර්ථකථනය කරන්නට යොමු වෙන්න පුළුවන්. මේ එක පුද්ගලෙක් ළඟ මැජික් පොල්ලක් තියෙනවා කියලා ඒක වනපු හැටියේ ඩොලර් කුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වෙන්නේ. මේක බොහොම අමාරු තත්ත්වයක්. අපි අවබෝධ කරගන්නට ඕන ජාත්‍යන්තර පරිසරයක ලිංගමැඩි සංකල්පයක ඉඳගෙන ගත්ත තීන්දු తీරන නිසා අපි ජාත්‍යන්තරය තරහ කරගෙනදී වෙනද අපිට කරදරයකදී පොලිමට ඇවිල්ලා උදව් කරපු රටවල් අද අපිව ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ මං හිතන්නේ අපිට පුළුවන් නම් මේ කරන සාකච්ඡා මාලාව තුළ හැමෝම එක මට්ටමක ඉඳලා අපි කතා කරමු. හැමෝම එකම රටක එකම වැසියෝ හා සමානව මේ සාකච්ඡාව ඉදිරියට ගෙනහිල්ලා දේශපාලන ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ කරමින් මේ කෙටි කාලීන අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගත යුතුමයි. හෙට සහ අනිද්දා යන දින දෙක තුල කොටි සමරුම ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමේ ඉඩක් පවතින බවට කියන තොරතුරු ආණ්ඩුවේම සැලස්මක්ද යන සැකය තමාට ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පහුගිය දා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස් වුණ ඔවුන් ගිනි අවිල්ලා සිටිනවා තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න කියලා. නමුත් අවසානයේදී පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා තමන්ගේ ඉල්ලීම පරිදි ග්‍රාම ආරක්ෂින් 5 දිනකට විශේෂ පුහුණුවක් ලබා දී ආයුධ ලබා දී තමන්ගේ ආරක්ෂාවට ලබා දෙනවා කියලා. මේ යම් ප්‍රමාණයකට ගත්තොත් අතුරු හමුදාවක් වගේ අපි කෙන කවර හෝ කෙනෙකුට අනාරක්ෂිතභාවය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ආරක්ෂාව සපයන්න ඕනකම තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. ඒ සඳහා නීත්‍යානුකූල බලය තිබෙන යම් විධිමත් යාන්ත්‍රණයක් කරා නියෝග ලබා දෙන ආයතනකින් විතරයි ඒ ආරක්ෂාව සැපිය යුතු වන්නේ. ඒ නිසා ආණ්ඩුව ඒ ගත්තු තීන්දුවක් උලගන්න කියලා අපි බලනවා. ඒ වගේම ඊටත් වඩා 2022 ජූලි මාසයේ 27 වෙනිදා ජෙනරල් කමල් ගුණරත්න මහතා ලේකම් ආරක්ෂක අමාත්‍යංශයේ එතුමා අමතලා සීඩී වික්‍රමරත්න පොලිස්පතිතුමා විසින් යවන ලද මේ ලිපිය මේ ජූලි මාසයේ 5 සහ 6 දෙදින වලින් ආරම්භ වෙන කලුකොටු සමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයන් මැදියත් වෙලා උතුරේ හෝ දකුණේ බෝම්බ පිපරවීමේ ඉඩක් තිබෙනවාය කියලා මේ වාර්තාවෙන් සඳහන් කොට තිබෙනවා. මේ 9 පිළිබඳ සිදුවීමත් ඒක සිද්ධු වුණේ කොහොමද කියලා වාර්තාවක් සමාජයට ඇවිල්ලා නැහැ. සමහර අය විශාල කුතුහලයෙන් අහනවා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සිටියේදී හමුදා නිලධාරීන් නිවෙස් අසල සිටියේදී මේ ප්‍රහාරය සිද්ධු වුණේ කොහොමද කියන ප්‍රශ්නය අහනවා. ඒ නිසා මේ 9 වෙනිදා සිදුවීමද ආණ්ඩු විසින් ජනතාවගේ නැගෙමින් තිබුණු විරෝධතාවයන් විනාතකට යොමු කිරීම සඳහා කුමන්ත්‍රණ කාරණ ලෙස ඇති කරන ලද සිදුවීමක්ද කියන එක පිළිබඳව අද සමාජ විශාල කතිකාවතක් තියෙනවා. අපිටත් ඒ සැකේ තිබෙනවා. හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කරන වැටපිනව වගේ යම් දේශපාලන ව්‍යාපාර ඉලක්ක කරගෙන අවලාද නැගීමේ කුමන්ත්‍රණයක් මෙතන තියෙනවද කියන සැකයක් අපිට තියෙනවා. රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය කාර්යාල මගින් මේ මාස 4 වනදා සිට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ එක් දින සේවාව මහනුවර මාතර හා වවුනියාව ප්‍රදේශවලද ආරම්භ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ චීන තානාපති චී ෂෙන් හොංග් මහතා අතර හමුවක් පසුගියදා පැවතුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපනික සමුළුවක් පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම සමුළුවට සහභාගී වුණා.
කලුගඟේ වැලිගොඩ දැමීමට ගිය පුද්ගලයෙකු දියේ කිලි අතුරුදන්ව තිබෙනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ කලුතර නාගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකි. අතුරුදන් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ කලුතර පොලිසිය පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ. කරුවල ගස්වැව වන්නියාගම රක්ෂිතයට අයත් දාඹු ගස්වැව ප්‍රදේශයේදී නිදන් සොයා කැණීම් සිදු කළ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සාලියවැව පොලිසිය සහ වනජීවි නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී පොළන්නරුව ලංකාපුර ප්‍රදේශයේ නිවසක් තුල තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර තිබෙන්නේ පොළන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියක බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලස්තිපුර පොලිසිය සිදු කරනවා. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයේ අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.